ලොරන්සෝදල් මේදා කොළොම් තොටට ආවයි කියලා කියන්නේ කෙප්පයක්. පරංගියා කෝට් එක ගියා කියලා කියන්නේ කෙප්පයක්. ලොරන්සෝදල් මේදා කොළොම් තොට කුළුණක් ඉදිකොට එහි කුරුසියේ ලකුණ සහ පෘතුගීසි ලාංඡනය සටහන් කළා කියලා කියන්නේ කෙප්පයක්. ආවඩා ආයු බොහෝ වේවා අද අපි මේ පවත්වන්නේ සුද්දන් කළු සුද්දන් වීඩියෝ මාලාවේ 10 වැන්න වීඩියෝ 10ක් අපි සතියකට එක බැගින් මගේ YouTube නාලිකාවට මුදා හැරලා තියෙනවා දැන් මේ පහුගිය වීඩියෝ 9ත් යලි යලි කියවා බලන්නට අලුතෙන් එකතු වෙන අයට ආපසු ගොසින් ඇහැලේ පොළ ගැන මම කරන්න පටන් ගත්ත ප්‍රකාශයේ සිට කැප්පටි පොළලා හරහා අපි දැන් ඇවිත් ඉන්නවා මේ පෘතුගීසීන්ගේ ලංකා ගමන ගැන කතා කරන්නට අලුතෙන් එකතු වෙන මගේ ප්‍රේක්ෂකයින් මගේ පැරණි වීඩියෝත් නරඹා අවබෝධයක් අරගෙන ආවුත් වඩාත් හොඳයි කියලා මම කියන්නේ මට මග තොටේදී හමු වෙන ආරංචියන්වත් මට ඔවුන් එවන කමෙන්ට්ස් වල හැටියටත් මේ අලුතෙන් බොහෝ දෙනෙක් මේ වීඩියෝ මාලාව සඳහා පැමිණ තිබෙනවා දැන් ඉතින් මේක ආරම්භ කළේ ඔය වසංගත කාලේ නිරෝධානේ නැත්නම් ගෙදරට වෙලා අපි ඉන්න කාලේ ඒ කාලේ බොහොම විවේකයේ තිබුණා දැන් ඉතින් ඔබටත් මටත් දෙගොල්ලන්ටම විවේකයේ හිගයි අපි නැවත අපේ රාජකාරිය වලට වැටිලා නමුත් මම අර පටන් ගත්තු කාරණාව කොහොම හරි කළමනාකරණය කරගෙන මම යන තැනකට ගොසින් යන තැනක සිට හෝ මේ වැඩ කටයුත්ත පවත්වාගෙන යන්නට මම බලාපොරොත්තු වෙනවා මම මේ වීඩියෝ කටයුත්තෙන් කිසියම් තෘප්තියක් ලබනවා මේ බොහෝ දෙනා සමග සාකච්ඡා කරමින් මේ ප්‍රශ්න විසඳ ගන්නට ප්‍රශ්න ඇති කර ගන්නට සංවාද ඇති කර ගන්නට මම කැමති නිසා ඉතිහාසයේ වනාහි බහුවිධ සංවාද මණ්ඩපයක් කියලා මම විශ්වාස කරන නිසා දැන් අපි කතා කරමින් හිටියේ ෆ්‍රැන්සිස්කුද අල්මේදාගේ සිට අපි කෙටියෙන් කිව්වා මේ ෆ්‍රැන්සිස්කුද අල්මේදාව ගෝවේ ප්‍රතිරාජයා ලෙස පත් කරද්දී මැනුවෙල් ජෝන් මැනුවෙල් කියන පෘතුගාලයේ අධිපතියා මේ ෆ්‍රැන්සිස්කුද අල්මේදාට පැවරුමක් කරනවා ඒ පැවරුමේ ඉතා පැහැදිලිව සටහන් කරනවා පෙර කාලයේ යුරෝපය පුදුමයට පත් කළ තැප්‍රබේනය අද ඔවුන් විසින් භාවිතා කරන සේලාන්දිවයින කියලා මේ මැනුවල් අධිරාජ්‍ය ලියන කාරණාවෙන් තවත් දෙයක් ඔප්පු වෙනවා ඒ තමයි මේ මට ප්‍රශ්නයකුත් අහලා ඉවලා තිබුණා සමහර මේ විකිපීඩියා එකේ ලිපියක් කියව අපේ හිතවතෙක් මට ලියලා තියෙනවා තැප්‍රබේන් කියලා කියන්නේ මේ මලයාසියාවේ ඔය අග්නිදීග කලාපයේ රටකට කියලා කියලා විකිපීඩියාවේ සඳහන් වෙන්නේ තප්‍රබේනේ ලෙස ලංකාව හඳුනා ගන්න හඳුනාගත් බවක් විකිපීඩියාවේ නැහැ කියලා. ඉතින් මේවා නිවැරදි කිරීමුත් අපටම කරන්නට පුළුවන්. දැන් අපි මේ වර්තමාන තොරතුරකට එහා අපි 1506 මැනුවෙල් අධිරාජයා විසින් ෆ්‍රැන්සිස්කුද අල්මේදාට දුන්නු පැවරුම් ලිපියේ සටහන් වෙන තොරතුර ගත්තත් එහෙනම් අතීතයේ සිට තප්‍රබේනේ කියන්නේ ලංකාවටයි කියලා වගන සාධකයක් තියෙනවා මොකද ඔහු මේ වචන දෙකම භාවිතා කරනවා මැනුවෙල් අධිරාජ්‍යයා ෆ්‍රැන්සිස්කුද අල්මේදාට කියන්නේ අතීතයේ තැප්‍රබේනේ ලෙස සඳහන් වූ වර්තමානයේ සේලාන්දිවයින වන මේ භූමි භාගය කෙසේ හෝ තමන්ගේ අත්අඩංගුර ගන්න කියලා ඒ නිසා එතනිනුත් ඔප්පු වෙනවා 1506 වෙන විටත් 1505 වෙන විටත් ලෝකය දන්නවා තැප්‍රබේනේ කියන්නේ සේලාන්දිවයින කියලා සේලාන්දි වෙන කියලා කියන්නේ සිලෝන් එක. සිලෝන් කියන්නේ ලංකාපුරය, ශ්‍රී ලංකාව වර්තමානයේ. ඒ නිසා මේ ප්‍රශ්නේ එහෙම තබා ගත්තාවේ. අපි දැන් කතා කරමු එහෙමනම්. ඇයි මනුවෙල් අධිරාජ්‍යයා? ඔහු බොහොම බරපතල අධිරාජ්‍යයෙක්. මොකද ඒ වෙන විට ඔය ස්පාඤ්ඤය සහ පෘතුගාලය අතර තිබුණ ලොකු තරගයක්. එතකොට ඔය නාවික හෙන්රි එහෙම මැදිහත් වෙලා නැව් බිහි කරලා මාලිමා යන්ත්‍රය අප්ඩේට් කරගෙන යාවත්කාලීන කරගෙන ලෝකයේ පුරා සැරිසරමින්
ඔවුන් යටත් විජිත අල්ලා ගැනීමේ ප්‍රතිපත්තියක හිටිය ප්‍රධාන වශයෙන්ම වෙළඳ ද්‍රව්‍ය ලබා ගැනීමේ උවමනාවෙන් ඒ වෙළඳ ද්‍රව්‍ය තමයි ඔවුන් එහි සිට මෙහාට රැගෙන ආවේ ඒ නිසා ඒ වෙළඳ ද්‍රව්‍ය වල උවමනාවෙන් හෝ විජිගීෂා උවමනාවෙන් විජිගීෂා කිව්වේ දිසා ජය ගැනීමේ උමතුව ඒ විජිගීෂා උමතුව ඔය කාලේ වෙන විට ස්පාඤ්ඤයට පෘතුගාලයට නෝර්වේ රටට දැඩි ලෙස බලපෑවා ඒ නිසා ඒ විජිගීෂා උමනාවත් වෙළඳ උමනාවත් දෙකම හේතු කොටගෙන තප්‍රබේනේ හෙවත් සේලාන් දිවේන බොවිසින් අල්ලාගත යුතුයි එහි ඔබ ආධිපත්‍යයේ පිහිටුවේ යුතුයි ඔබේ ආගම එහි පැවැත්විය යුතුයි එහි ස්මාරකයක් ඉදිකළ යුතුයි ආදී වශයෙන් ඔහුට උපදෙස් දෙනවා දැන් මැනුවෙල් අධිරාජ්‍යයාගේ ඉල්ලීම ඉටු කිරීම එකම අරමුණ කොටගත් ෆ්‍රැන්සිස්කු ද අල්මේදාට ඔහුගේ පත්වි සෑහෙන කාලයක් යනකම් මේ කටයුත්ත සිද්ධ කරන්නට බැරි වෙනවා හැබැයි ඔහුගේ පුත්‍රයා අවුරුදු 24ක පමණ වයස ඇති තරුණ ලොරෙන්සෝ ද අල්මේදා ෆ්‍රැන්සිස්කු ද අල්මේදාගේ පුත්‍ර ලොරෙන්සෝ ද අල්මේදා ඔය ලංකාවට දකුණෙන් පිහිටපු මාලදිවයින වෙතට නෞකා පන්තියක් රැගෙන මාලදිවයින ග්‍රහණයට ගන්නට යනවා මතක තියාගන්න ඕනට ඔවුන් යන්නේ තනි නැවක නෙවෙයි නැව් පන්තියක යන්නේ ආරක්ෂක කටයුතු බොහොමයක් අල්ලාගෙන මොකද හේතුව ඒ වෙන විට මේ ඉස්ලාමික එම නැත්තං මුස්ලිම් ආධිපත්‍යය ලෝය පුරා පැතිර තිබූ නිසා ඊට පෙර යුගයක සිටම ඔය ස්පාඤ්ඤය ප්‍රංශය ආදී බයිකින්ග්ස් ලගින් පටන් අරගෙන ඔවුන් මේ දිශා ජය ගන්නට මහන්සි වෙන්නට බොහෝම කාලයකට පෙර ක්‍රිස්තු වර්ෂ 6 වෙනි සියවසේ සිටම මුස්ලිම් අධිරාජ්‍යය ලෝකේ පුරා ව්‍යාප්ත වෙන්නට පටන් අරන් තිබුණා ඒ නිසා ඔවුන්ගේ නාවික ශක්තිය ධන ශක්තිය බොහොම ඉහළයි මේ වන විට මොගල් අධිරාජ්‍ය ආදී පිහිටුවාගෙන මුළු ඉන්දියාවත් ආක්‍රමණය කරගෙන චීනයේ පැත්තටත් මේ ඉස්ලාමික වර්ධනය සිද්ධ වෙනකොට යුරෝපයේ දෙසටත් පැමිණෙමින් තිබියදී ඔය ජර්මනියේ මාටෙල් නැමැති නායකයා විසින් එතනින් එහාට එන්නට නොදී වලක්කාගත්තු ලොකු කතන්දර වලියක් තියෙනවා කුරුස යුද්ධ සම්බන්ධයෙන් අපි දන්නවා කුරුස යුද්ධ ඇති කරගන්නේ ශුද්ධ භූමිය බේරා ගැනීම සඳහා යුරෝපීයයන් මැද පෙරදිග ආක්‍රමණය කිරීම මුස්ලිම් අධිරාජ්‍ය මැද තනි වෙලා තිබිච්ච ක්‍රිස්තු උපත් භූමි බේරා ගැනීම සඳහා වුන් තුන් වතාවකට යුද්ධ මෙහෙවනවා ඒ වලට තමයි අපි කිව්වේ කුරුස යුද්ධ කියලා කුරුස යුද්ධයේදී වුන් මේක ආක්‍රමණය කළා විතරක් නෙමෙයි කුරුස යුද්ධ නිසා ඔය මැද පෙරදිග කලාපේ රාසිබුහුත වෙලා තිබිච්ච අතීත ඥාණය යුරෝපය කරා අපහු යන්න පටන් ගත්තා. ඔය අපි යුප්‍රටිස් ටයිග්‍රීස් ගංගාධාරයේ මැද්ද තිබිච්ච මෙසපතෝමියානු අධිරාජ්‍ය, පර්ෂියානු අධිරාජ්‍ය, මිසර අධිරාජ්‍ය, පිරමීඩ ඉදි කරපු මහා පාරාඕලාගේ අධිරාජ්‍යවල තිබිච්ච බොහෝ සම්පත් සහ බොහෝ ඥානයන්. ඔය අපි දන්නවා මෙසපතේමියාවේ තිබිච්ච පුස්තකාලය පිළිබඳ. ජාත්‍යන්තරයේ බොහොම ඉහළින් අගයට ලක් වෙච්ච මේ මහා පුස්තකාලයක් ඔවුන් කොල්ල කෑවා කියලා. ඒවල තිබිච්ච ධර්මය, දැනුම, ඥානය, විද්‍යාව ඔවුන් රැගෙන ගියාය කියලා. ඒ නිසා මෙන්න මේ හේතු මත ඉංග්‍රීසි ජාතිය, ඉංග්‍රීසි නෙමෙයි යුරෝපීය ජාතිය, වෙනකොට ඉංග්‍රීසි කොට නැගිලා තිබුණේ නෑ. ස්පාඤ්ඤ සහ පෘතුගාල ජාතීන් සහ මුස්ලිමුන් අතර විශාල යුද්ධ ඇති වුණා, මුහුදු යුද්ධ. ඒ නිසා ඔවුන් දැන් ලොරෙන්සෝ දාල්මේදා නෞකා පන්තියක් රැගෙන මාලදිවයිනට යන්නේ නෞකා පන්තියෙම ගිහලා මාලදිවයිනේ බහින්න නෝවේ මගදී හමුවන මූදු කොල්ලකරුවන් මූදු සටන්කරුවන් විශේෂයෙන්ම මුස්ලිම් සටන්කරුවන් සමග හැප්පෙන්නට ඔවුන් ඕන වෙලාවක සූදානමින් සිටපු නිසා ඔය මුස්ලිම්ුන් පිරිසක් මුස්ලිම් නෞකා පන්තියක් ලොරෙන්සෝ දාල්මේදාට ඉන්දියන් සාගරයේදී මුණ ගැසී ඔවුන් පසුපස හඹා යාමේදී තමයි ඔහු සුලියකට අහුවෙලා මේ මහා කුණාටුවකට අහුවෙලා ඒ කුණාටුවෙන් බේරෙන්නට ඔහු ඔහුට වං අතින් තිබිච්ච මේ සේලාන් දිවයිනට නැංගුරම්ලන්නේ. දැන් ලොරෙන්සෝ ද අල්මේදා සේලාන් දිවයිනේ නැංගුරම්ලනවා. මෙන්න මේක තමයි අපේ රටේ ඉතිහාසයේ බොහොම බරපතල සංසිද්ධියක් බවට පත් වෙන්නේ. එතකොට මේ ලොරෙන්සෝ ද අල්මේදා නැංගුරම් ලෑවේ කවර වරායකද? අපේ ඉස්කෝල පොතේ අපි ඉගෙන ගන්න විදිහට ඔහු කොළඹ වරායට එන්නේ. ඇවිල්ලා නේ පරංගියා කෝට්ටේ ගියා කියන කතන්දරේ එහෙම ඇති වෙන්නේ. ඔය වෙන විට ලංකාව පාලනය කළේ ධර්ම පරාක්‍රම බාහු කියන රජුරුව කියලා තමයි
බොහෝ විට ප්‍රකට වෙලා තියෙනවා. හැබැයි ධර්ම පරාක්‍රම බාහුව කියලා රජ කෙනෙක් ලංකාවේ හිටියේ නැහැ. ඔහු ඔය කොළඹ ආසන්න ප්‍රදේශ බාරව හිටුව බූණක බාහුව රජුරුවන්ගේ වැඩිමහල් පුත්‍රයා කියලා දැන් අපි සොයාගෙන තියෙනවා. එතකොට මේ ධර්ම පරාක්‍රම බාහුවට ලොරෙන්සෝ දාල්මේදා හෝ ඔහුගේ තානාපතින් හෝ කොළඹදී මුණ ගැහුණාද? අපි හිතන්නේ එහෙමනේ. අපි ඔතනදී කියන්නේ අර පරංගියා කෝට්ටේ ගියා කියන කතාව. හරි ප්‍රකටයි මේ කතන්දරේ. නේද? එතකොට පරංගියා කෝට්ටේ ගියා. මේ ජන කතානේ. පරංගියා කෝට්ටේද ගියේ? ඔහු පරංගියා කෝට්ටේ අපි මේ දන්න ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නම් ওই කෝට්ටේ. එහෙමනම් ඔහු ගොඩ බහිනට උන කොළඹින් තමයි. කොළඹින් ගොඩ බැහැලා තමයි අපේ චිත්‍රයේ අපි කුඩා කාලේ ඇඳගෙන තියෙන කොළඹින් ගොඩ බැහැපුවාම තමයි අර රාජාවලිය කර්තෘතුමා කියපු විදිහට ලංකාවේ මුහුදු කරේ කොළඹ ආශ්‍රිත පිරිස උන් දැකලා බය වෙලා මේ කවුද මේ යක්කු වගේ జాතියක් අපි දැකලා නැති జాතියක් සුදුම සුදුයි කියලා මේ කණ්ඩායම ගැන ධර්ම පරාක්‍රම බහු රජුරන්ට ගිහිල්ලා වාර්තා කළා කියලා තියෙනෙත් ඒ කතන්දරෙම තමයි. එතකොට ඒ නිසා මේ ලොරන්සෝ දාල්මේදාගේ තානාපතිවරු නියෝජිතයින් ඔය එතකොට එහෙනම් ඒ කොළඹ හිටපු සිංහල හමුදාවත් සමග තමයි යන්නේ කෝට්ටේට. කෝට්ට යනකොට බොහොම දුර මගකින් කැරකි 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 අරංගියා කියලානේ අපි පරංගියා කෝට්ට ගියා වගේ කියලා ආප්තෝපදේශයකුත් අපි ගොඩනගාගෙන තියෙන්නේ. දැන් මෙන්න මේ කතන්දරේ අපිට ඉතින් ස්කෝලේ පොතේ උගන්ලා හොඳින් කටපාඩම් කරන් ඉන්නවා. මේකේ හුඟා කඩුලුහුණු දා තියෙන බව වර්තමාන ඉතිහාසඥයින් සොයාගෙන තියෙනවා. අර මම කිව්වේ ගිය වතාවෙත් අපිට වතාවෙත් මම කිව්වා ඩොනල් ෆර්ගියුසන් කියන ඉතිහාසඥයා තමයි පළමු ප්‍රශ්න කිරීම කරන්නේ. ඒ ඩොනල්ඩ් ෆර්ගියුසන් විසින් සොයාදෙන තොරතුරු අනුව මහාචාර්ය මැන්දිස් රෝහණ තීරය යන වටිනා ලිපි පෙළක් සකස් කරනවා. එතුමන්ගේ කෘතිය නමත් පරංගියා ගාලුගියා. පරංගියා කෝට්ටේ ගියා නෙමෙයි පරංගියා ගාලුගියා කියන සිරසෙන් යුතුව මහාචාර්ය මැන්දිස් රෝහණ තීරයන් ඒ ෆර්ගියුසියානු මතය තව තව කරුණු හොයාගනිමින් ඔප්පු කරමින් මේක පැහැදිලි කරනවා. ඒ මහාචාර්ය මැන්දිස් රෝහණ තීරගේ මතයට අනුව පරංගියා කෝට්ටේ ගියා කියන කතාවත් එතකොට ලොරෙන්සෝ ද අල්මේදා කොළොන්තොටට ආවයි කියන කතාවත් ලොරෙන්සෝ ද අල්මේදාට සහිත ඔහුගේ පිරිසට ලංකාවේ මිනිස්සු බිය වුණා කොළඹ හිටපු මිනිස්සු බිය වුණා ගිහිල්ලා ධර්ම පරාක්‍රම බහු රජුරවන්ට මේක කම්ප්ලේන් කළා කියන කතාවත් බොරු බවට පත් වෙනවා. මහාචාර්ය මැන්දිස් රෝහණ දීරන් මේකට කියන්නේ බොරු කියලා නෙමෙයි. ඔහුගේ වචන තමයි කෙප්ප. එතුමා කියන්නේ කෙප්ප කතා කියලා. ඉතිහාසයේ කෙප්ප කතා. ඒ කියන්නේ කිසිම හේතු සාධකයක් නැතුව ගොඩනැගෙන බොරු කතා. දැන් මේ වරද සිද්ධ වුණේ කොහොමද කියන එක අපිට හොයාගන්න සිද්ධ වෙනවා. එතකොට අපිට මේ ඉතිහාස ප්‍රවෘත්ති බොහෝ විට අපිට හමුවන්නේ ඔය ක්වේතෝ, ක්වේරොස් ආදී පෘතුගීසි ඉතිහාසඥයින්ගෙන්. ඔවුන් 1600 මුල් කාර්තුවේ තමයි ලංකාවේ ඉතිහාසය පිළිබඳ සමකාලීන තොරතුරු රචනා කරන්නේ. ක්වේතෝ සහ ක්වේරොස් කියන පෘතුගීසි පූජකවරුන් දෙදෙනා. මෙන්න මේ කතන්දරය ඔය ක්වේතෝට සහ ක්වේරොස්ට ගියේ කොහොමද? 1505 හෝ 1506 ලංකාවේ සිද්ධ වෙච්ච මේ කතා ප්‍රවෘත්තිය ක්වේතෝස්ට සහ ක්වේරොස්ට මේ අපිට අද අපිට ඇහෙන්නට තියෙන ප්‍රමාණයට යන්නට කලින් මේ පිළිබඳ වාර්තා මොනවද කියන එක තමයි ෆර්ගියුසන් හරහා මහාචාර්ය මැන්දිස් රෝහණ දිරන් සොයා බලන්නේ. ඊට අනුව ජෝන් ද බරෝස් කියලා ඉතිහාසඥයෙක් හිටියා. එයා 1520ම හිටපු ඔය මනුවෙල් අධිරාජ්‍යයාගේ ඉතිහාසඥයා. මං කලින් වතාවෙත් කිව්වනේ ඒ කාලේ රජවරුන්ට ඉතිහාසඥයෝ හිටියා. තමන්ගේ රාජසභාවේ ඉතිහාසඥයෝ හිටියා. ආර්ථික විශේෂඥයෝ, අමාත්‍යවරු, පුරෝහිතලා වගේ ඉතිහාසඥයෙකුත් හිටියා. අද එහෙම රාජකීය ඉතිහාසඥයෙක් ගැන අපිට ආරංචියක් ලැබෙන්නේ නැහැ. නමුත් ඒ කාලේ හැම රජ කෙනෙකුටම එහෙම බොහොම ප්‍රකට, ප්‍රගුණ, ප්‍රබල දැන් අපි කිව්වේ ගේයස්, ප්ලිනියස්, සීකන්ඩස් වැනි ඉතිහාසඥයෙක් හිටියනේ. ක්ලෝඩියස් රජවරුන්ට ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ රෝමේදී ඒ වගේ දිගටම එක සම්ප්‍රදායක් කරගත්තා වුන් ඉතිහාසඥයෙක්. ඒ නිසා ඔහු ඉතිහාසය රචනා කරනවා. දැන් මේ ජෝන් ද බරෝස් 1520 රචනා කරනවා රචනාවක්. එන්න ඒ රචනාවේ ඇතුළත් වුණ කරුණු හරි වැදගත් වෙනවා. මොකද්ද? දැන් ලොරෙන්සෝ ද අල්මේදා මාලදිවයිනට හමුදා පන්තියක් රැගෙන යන ගමන් හදිසියේ කුණාටුවකට අහු වෙලා ඔහු ගසාගෙන එනවා කොළඹට. එතකොට ලොරෙන්සෝ ද අල්මේදා දියෝ ගැස්පාද ඉන්දිකා, ගැස්පාද ඉන්දිකා කියලා ඉන්දියාවේ හිටපු ඉතිහාසඥයෙක් එක්ක 1506 පවත්වපු සාකච්ඡාවක් පිළිබඳ විස්තරයක් ඒ ගැස්පාද ඉන්දිකා විසින් ලියා තිබෙනවා.
ගස්පාද ඉන්දිකා කියන්නේ ලොරන්සු දාල්මේදා ඔහුට දැනුම් දුන්නා මේ ගමනේ මට කිසිවක් කරගන්නට බැරුව ගියා මට භාෂා පරිවර්තකෙක් හිටපු නැති නිසා මට හිස් අතින් එන්නට සිද්ධ වුණා කියලා. ඒතොර ඒ ගස්පාද ඉන්දිකාගේ වார்த்தාව අපි අර සියලු ප්‍රවෘත්ති නැති කරලා දානවා. මොකද අපිට හිතා ගන්න පුළුවන් නේ ලොරන්සු දාල්මේදාට සිංහල භාෂාව පිළිබඳ භාෂා පරිවර්තකෙක් නොඉන්න ඇති කියන එක. මොකද ඔහු ලංකාවට එන්න ආව නෙමෙයිනේ සේලාන්දිව ඉන්නට ආව නෙමෙයි. ඔහු ගිය මාලදිව ඉන්නට යන ගම හදිසි කුණාටුවකට අහුවිලා තමයි ඔහු කඩාගෙන වැටුනේ. එතකොට ඒ ජෝන් ද බරෝස් විසින් රචනා කරන රචනාවේ හැටියට ලොරෙන්සෝ දාල්මේදා එන්නේ කොළඹට නොවේ. කොළඹට නොවේ ඔහු එන්නේ. ඔහු එන්නේ ගාල්ලට. ගාල්ලට ගිහිල්ලා ගාල්ලේ හිටපු මුස්ලිම් වෙළඳ ආධිපත්‍යය වෙනකොට මුස්ලිම්වරු ගාල්ලේ වෙළඳ ආධිපත්‍ය දිනාගෙන සිටියා. මතක තියාගන්න ඕනේ මේ වන විට ලංකාවේ ප්‍රධානතම මේ ඇහෙනවනේ අල්ලපු ගෙදර බල්ලෙක් බුරනවා. ඒ වලටත් අපි මූණ දීගෙන තමයි යන්න ඕනේ. එතකොට ලොරෙන්සෝ ද අල්මේදාට ගාල්ලේදී හමුවන මුස්ලිම් වෙළඳවරු එකඟ වුණේ නැහැ, කැමති වුණේ නැහැ ලොරෙන්සෝ ද අල්මේදා මේ රටට කොට බහිනවට. එනිසා ඔවුන් තමයි ලොරෙන්සෝ ද අල්මේදාගේ තානාපති වරයාව රැගෙන යන්නේ ගාල්ලේ කොටුවට. රැගෙන යන ගාල්ලේ කොටුවට, හොඳේ කොළඹ කොටුවට, කොළඹ කොටුවට නෙමෙයි, ඒ ගාල්ලේ කොටුව තමයි ඔවුන් හැඳින්වුවේ කෝට් කියලා. කෝට් කියන එක තමයි අපි කියන්නේ කෝට්ටේ කියලා. එතකොට ගාල්ලේ කොටුවේ හිටපු පාලකයා ඔබ මුණ ගැහෙන්න තමයි එක්කගෙන යන්නේ මේ තානාපතිවරුන්. ඒ යන ගමන වෙන්නේ ඇති අර වටෙන් 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 අරන් ගියා කියලා කියන්නේ. ගාල්ලේ කොටුව, ගාල්ලේ කෝට් එක, ගාල්ලේ කෝට් කියන එක තමයි කෝට්ටේ බවට පවසානේ පත් වෙන්නේ. එතකොට ලොරෙන්සෝ ද අල්මේදා භාෂා පරිවර්තකයෙක් හිටපෙන නිසා කිසිවක් කරගන්නට නොලැබුණාය කියලා අර ගැස්පාද ඉන්දිකාට ඉන්දියාවේදී ලොරෙන්සෝ ද අල්මේදා කියපු කතාව ඇත්ත. ඒ නිසා ඔහු හිස් අතින් තමයි ආපහු ගියේ. කිසිවක් කොහොම දෙයක් සිද්ධ වුණේ නැහැ. ඔහුට කුරුඳු තොග 400කුත් අලින් 20 දෙනෙකුත් ලැබුණායි කියලා අපි ඉතිහාසයේ පොත්වල සඳහන් කරනවා. අපේ රජුරෝ ඔහුට මේ අලින් 20 දෙනෙක් සහ කුරුඳු තොගයක් ලබා දුන්නායි කියලා. එහෙම කිසිවක් සිද්ධ වෙච්ච බවට මේ ඉන්දිකා, එහෙම නැත්නම් ගැස්පාද ඉන්දිකා විසින්වත් අර මුලින්ම ඒක රචනා කරපු ජෝන් ද බරෝස් විසින්වත් රචනා කරලා නැහැ. නිකම්ම ඔහු ඇවිල්ලා මේක දැන හඳුනගෙන ගියා විතරයි. ගිහලා ෆ්‍රැන්සිස්කු ද අල්මේදාට තමන්ගේ පියාට තමන් සේලාන් දිවයින දුටුවා හෝ රසයිලන් දිවයිනට ගොඩ බැස්සා හෝ ඒ ඔහුගේ කතන්දරේ කියන්නට ඇති. දැන් මෙතනින් එහාට තමයි වරද සිද්ධ වෙන්නේ. ඔන්න නිලධාරි පැලැන්තිය වරද. ඇයි ෆ්‍රැන්සිස්කු දල්මේදා වාරයක් එනකන් හිටියේ අර මනුවෙල් කියන අධිරාජ්‍යයා තමන්ට පවරොප්පු පැවරුම ඉෂ්ට සිද්ධ කරන්න. ඒක කරනකන් ඔහුට සිහියක් නැහැ. දැන් ඔන්න තමන්ගේ පුත්‍රයා විසින් සේලාන් දිවයිනට නිකන් හරි ගොඩ බැහැලා ආවයි කියන එක ෆ්‍රැන්සිස්කු ද අල්මේදා ජෝන් මනුවෙල් කියන පෘතුගාලයේ අධිරාජ්‍යයාට ලියා යවන ලිපිය දැන් තියෙනවා. එහි තියෙන අර මැන්දිස් රෝහණ දිරන් කියන කෙප්ප. ඔහු ලියලා තියෙන මොකද්ද? මගේ පුත්‍රයා වීර වික්‍රමාදිත්‍ය ලෙස සේලාන් දිවයිනට ගොඩ බැස්සා. සේලාන් රජුගෙන් ඇහුවා සා යුද්ධයද සාමයද කියලා. එතකොට සේලානේ රජු කිව්වා සාමය කියලා. ඔහු වහාම ඒ රජුරංග යටත් කරගත්තා. ඒ යටත් කරගත්ත විතරක් නෙමෙයි ඒ භූමියේ ස්තම්භයක් සිටුවා. එහි කුරුසියේ ලකුණු සටහන් කළා. මේ දිවයින පෘතුගාලයට අයිති දිවයිනක් ලෙස ඔහු එහි සටහන් කළා. ඒ නිසා මේ වන විට සේලාන් දිවයින අප සතුයි. මගේ පුත්‍රයා ගිහිල්ලා මේ මහා වික්‍රමය කළා කියලා යවනවා පණිවිඩයක් ෆ්‍රැන්සිස්කු ද අල්මේදා මැනුවල් අධිරාජ්‍යයාට. දැන් ඒ පණිවිඩයත් ඒ ලිපිලේඛනත් දැන් අප සතුව තියෙනවා. ඊට අමතරව ෆ්‍රැන්සිස්කු ද අල්මේදා තවත් මේත් එක සාක්ෂිකාරයෙක්වත් යවනවා. ඒ සාක්ෂිකාරයාට ඔහු අල්මේදා, ඔහුත් අල්මේදා කෙනෙක්. අපේ ෆ්‍රැන්සිස්කු ද අල්මේදාගේම ඥාති පුත්‍රෙක්. ඒ අල්මේදාවරයාව යවනවා මෙන්න ලොරෙන්සෝ ද අල්මේදා සමග සේලාන් දිවයිනට ගොඩ බැහැපු පිටිසේ හිටපු එක සාක්ෂිකාරයෙක්. මේ මම ලියනවට වඩා ඔහුගෙන් අහගන්න එක ඔබට සුදුසුයි කියලා. ඒ අල්මේදා අර මැනුවල් අධිරාජ්‍යයාට කියපු වාචික තොරතුරු ලිඛිත සාක්ෂියක් ලෙස අපට හමුවන්නේ නැහැ. ඔහු මොනවා කිව්වද දන්නේ නැහැ. ඔහු කිව්වා හෝ ඔහු නොකියා මැනුවල් අධිරාජ්‍යයා බොරු කිව්වා හෝ ඊළඟ ලිපිය හම් වෙන්නේ
මනුවෙල් අධිරාජ්‍යයා 1506 ම දෙසැම්බර් මාසේ ලිපියක් යවනවා ජූලියස් පාප්තුමාට රෝමේ වතිකානුවේ ඉන්න මහා ජූලියස් ග්‍රේට් ජූලියස් කියලා එතුමන්ව හඳුනන්නේ මහා ජූලියස් පාප්තුමාට ලිපියක් යවනවා ඒ ලිපියේ සඳහන් කරන්නේ මීට වඩා බරපතල විස්තරයක් ඒ ලිපියට අනුව ලොරෙන්සෝ ද අල්මේදා ගිහිල්ලා සේලාන් දිවයිනේ කඳ උරුලා ගන්නවා රජුරුවන්ට ප්‍රශ්න කරනවා ඒ රජුරුවන්ව මුණ ගැහෙනවා ඒතර නෙමෙයි මේ රජුරුවන්ගේ හැටි ස්වභාවත් මේ මේ ජූලියස් පාප්තුමාට ලිපියකින් දැනුම් දෙනවා මනුවෙල් අධිරාජ්‍ය ඒ රටේ රජුරුව මේ මැණික් රත්තරන් වලින් හදපු අං දෙකක් සහිත ඔටුන්නක් දාගෙන හිටියාය ඒ ඔටුන්නේ මැණික් ගල් එල්ලා තිබුණාය ආදි වශයෙන් මේ වෙන ගෝත්‍රික සමාජයක තිබිච්ච යම් යම් ලක්ෂණ ඔහු ඉදිරිපත් කරනවා මේ මේ ඔහුගේ ලිපි දැන් මෙන්න මේ ලිපි අපි දැන් මගේ ගෝවේ ප්‍රතිරාජයා වෙච්ච ෆ්‍රැන්සිස්කු ද අල්මේදාගේ පුත්‍ර ලොරෙන්සෝ ද අල්මේදා සේලාන් දිවයින හෙවත් අතීතයේ අපි බුදුමෙයටපත් වෙච්ච තැප්‍රබේනේට ගොඩ බැස තිබෙනවා ඒ තැප්‍රබේනේ රජුරුව මෙහෙම මැණික් අල්ලපු අන් දෙකක් සහිත උතුන්නක් දාගෙන ඔහුව පිළි අරගෙන තියෙනවා ඔව් අහලා තියෙනවා යුද්ධයේද සාමයේද කියලා ඒ රජුරුව කියලා තියෙනවා සාමයේ කියලා ඒ රජුරුව අවුරුද්දකට අලි 20කුත් මහා කුරුඳු තොගයකුත් කප්පන් හැටියට දෙන්නට අපට පොරොන්දු වෙලා තියෙනවා අපට එහි කඳ උරක් බැඳ ගන්නට අවසරය ලැබිලා තියෙනවා ආදි වශයෙන් තොරතුරු බොහොමයක් මේ ජූලියස් පාප්තුමාට මනුවෙල් අධිරාජයා ලියනවා ඒ තොරතුරු අපිට කොහෙන්ද හම්බෙන්නේ දැන් ඔන්න අපේ මහාචාර්ය මැන්දිස් සෝහන්තිරයන් හොයාගන්නවා තොරතුරක් මරීනා සනුතෝ කියලා පුද්ගලෙක් මරීනා සනුතෝ කියලා කියන්නේ රෝමයේ ඉතාලියේ මේ වෙනිස් නගරයේ හිටපු සංචාරකෙක් මේ සංචාරකයා ඔය කියන 1506 දෙසැම්බර් 22 වෙනිදා සාන්ත තෝමස් උපහාර දිනේ සාන්ත තෝමස් මුනිවරයාගේ මංගල්‍ය දිනේ වතිකානුවේ ඉඳලා තියෙනවා. ඔහු දිනපොතක සටහන් තබාගෙන තියෙනවා. ඒ දිනපොතේ සටහන් දැන් මහාචාර්ය මැන්දිස් රෝහණදිරයන් කියවා තිබෙනවා. ඒ දිනපොතේ සටහන් වල අනුව සාන්ත තෝමස් මංගල්‍ය දිනේ මහා වීදි පෙරහැරකින් පැමිණිච්ච මේ ජූලියස් පාප්තුමා වතිකානුවේදී විශාල ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. ප්‍රකාශයක් නිකුත් කරලා දෙවියන් වහන්සේට ස්තෝත්‍ර කියලා තියෙනවා. මෙන් දැන් තප්‍රබේනේ ලෙස හඳුන්වපු සේලාන් දිවයින පෘතුගාලයේ රජුරෝ විසින් අත්අඩංගුවට අරගෙන තියෙනවා එහි අපගේ ආගම පතුරවලා තියෙනවා ඒ රජුරුවන් තමන්ගේ යටත් රජ කෙනෙක් බවට පත් කරගෙන තියෙනවා ආ කියලා මේ විශාල පූජාවක් පවත්වලා දේව ස්තෝත්‍ර පවත්වලා ඒ පමණක් නෙමෙයි මේ මරිනා සනුතෝගේ දින සටහනේ තියෙනවා අර ජූලියස් පාප්තුමා දේශනා කරනවා උන්වහන්සේ ප්‍රතිඥාවක් දෙනවා මීට පෙර ද මෝස්ට් කැතලික් කියලා නිලයක් මම නම්බු නාමයක් පැවරුවා ස්පාඤ්ඤ රජුරවන්ට තවත් මම ආයට මෝස්ට් ක්‍රිස්තියන් කියන නම්බු නාමය පවරා තිබෙනවා එහෙමනම් මේ තොරතුරු අනුව අපට පෘතුගාලයේ මැනුවෙල් අධිරාජ්‍යයාටත් මේ වගේ නම්බු නාමයක් පිරිනමන්නට තරම් මේක ඉතාම වටිනා සිද්ධියක් කියලා ඔවුන් ඉතා ඉහලින් මේක අගය කරලා තියෙනවා දැන් මේකෙදි කාරණා දෙකක් ඔප්පු වෙනවනේ එකක් තමයි මේ ලියුම් වලින් අර කපුටු පිහට්ට වැටුණාම කපුටෙක් වැටුණා වගේ කියලා එන කතා ප්‍රවෘත්තිය මෙතනදිත් සිද්ධ වෙනවා ලොරෙන්සෝ ද අල්මේදා ගාලුවරායට ගොඩ බහැලා කාවත් හම්බෙන්නේ නැතුව භාෂා පරිවර්තකෙක්වත් නැතුව මේ අර මුස්ලිම් වෙළඳුන් විසින් ගාල්ලේ කොටුවේ හිටපු කොටුනායකයව තනාපතින්ට මුණගස්සලා කුරුඳු මුට්ට 150ක ප්‍රමාණයක් පමණක් ලබාගෙන ආපහු හිස් අතින් ගිහිල්ලා අර මේ ගැස්පාද ඉන්දිකාට මේ තමන්ගේ ගමනේ හිස් බව ගැන කිව්වා. ඒත් එක්කම ලොරෙන්සෝ ද අල්මේදා තමන්ගේ පියා වෙච්ච ෆ්‍රැන්සිස්කු ද අල්මේදාටත් ඒ ටිකම කියන්න ඇතිනේ. හැබැයි ෆ්‍රැන්සිස්කු ද අල්මේදා පෘතුගාලයේ අධිරාජ්‍යයට ඊට වඩා වෙනස් ලිපියක් ලිව්වේ. පෘතුගාලයේ මැනුවෙල් අධිරාජ්‍යය පාප් වහන්සේට ඊටත් වඩා වෙනස් ලිපියක් ලිව්වේ. මේ හැම තැනින්ම තේරෙනවා ඒ නිලධාරීන්ට කොයිතරම් අවශ්‍යතාවක් තිබුණාද සේලාන් දිවයින හෙවත් තප්‍රවේණේ අල්ලා ගන්නට. එතකොට පාප් වහන්සේ මේ පිළිබඳ ලොකු දේශනයක් පවත්වලා පෙරහැරක් ගිහිල්ලා ස්තෝත්‍ර කියලා
මේ සාන්ත තෝමස් උපහාර දිනේදී පෘතුගාලයේ රජුරන්ට ද මොස්ට් කැතලික් කියන නම්බු නාමය පවා දෙන්න වටිනවා කියලා මේ කිව්වේ ඇයි තැප්‍ර බේනේ සොයා ගැනීම යුරෝපීයන්ට කොයි තරම් දෙයක් බවට පත් වෙන්නට ඇද්ද තැප්‍ර බේනේ ඒ වෙන විට කොයි තරම් වටිනවද සේලාන් දිවයින ලෙස ඔවුන් හඳුන්වන කියලා ඔවුන් කියන්නේ ඒ කියන්නේ සේලාන් දිවයින ලෙස මේ රටේ මිනිස්සු කියනවා කියලා කියන්නේ සේලාන් දිවයින රට ලෙස ඒ රටේ මිනිසුන් හඳුන්වන තප්‍රබේන අතීතේ මහා තප්‍රබේන ඔන්න දැන් අපේ අත්අඩංගුවට අරගෙන කියන එක හරියට මේ අඟහරු ලෝකේ ජයගත්තා වගේ අපි අභ්‍යවකාශයේ ජයගත්තා වගේ විශාල උනන්දුවකින් ඔවුන් මේ පිළිබඳ පුදුමයටපත් උනේ ඔවුන් හරසර දැක්ුවේ ඒ ඇයි මෙන්න මේ කියන කාරණාව අපිට අදත් වැදගත් වෙනවා මේවා අපහ ඔප්පු වෙන්නේ දැන් 1528 ම කැස්ටන් හේඩා විසින් මේක තවත් එකක් වෙනස් කරලා ලියනවා ඊට පස්සේ හරියටම පරංගියා කොළඹ ආව කියන කතාව ලියන්නේ ගැස්පාද කොරයා 1561 ගැස්පාද කොරයාගේ විස්තරය තමයි ක්‍රමක්‍රමයෙන් දැන් බලන්න ද බරෝස්ගේ සිට කැස්ටන් හේඩා හරහා අපි අවසානයෙන් අහපුවම කොරයාට ඒක තමයි කොයතෝ සහ කොයරොස් තැහෙන්නේ කොයතෝ සහ කොයරොස් අපට මේ ඉස්කෝල පොතේ පාඩම් කරන්නට තරම් සහ මේ රාජාවලිය කර්තෘතුමාට ඇහෙන්නට තරම් විදියට මේ අර මන්දිසෝන්දිර මහත්තයා කියන විදියට කෙප්පය හදන්නේ අන්න එහෙම කාරණා කාරණා එකතු වෙලා දැන් එහෙමනම් අපි සොයා බලමු ඇත්තටම මොකද්ද උනේ කියලා දැන් ওই මහා වැරදි තොගේ මැද්දේ අපිට සොයා ගන්න තියෙන සත්‍ය කාරණාව මොකද්ද කියලා අපි ඊළඟ වීඩියෝෙන් කතා කරමු।